අපේ පරීක්ෂණ මාලාවේ ඊළඟ පරීක්ෂණයට අපි යොමු වෙන්නේ අපි අද තෝරගන්නේ තාපේ පරීක්ෂණය ප්‍රතිගල් ලයිට් එක 25 මිශ්‍රණ ක්‍රමෙන් ඝන ද්‍රව්‍යක විශ්වාසධාරිතාව සේවි. අපි පරීක්ෂණයේ විදිහට අත්තරම දෙන්නේ මිශ්‍රණ ක්‍රමෙන් ඝන ද්‍රව්‍යක මේක නම් EM වල විශ්වාසධාරිතාව සේවීම. මම පරීක්ෂණයේ ආකාරයෙන් විස්තර කළා කරන පිළිවෙල සේරම කරගෙන යන්න. අපි නම් ප්‍රශ්න පිළිතුරු සපයනට වඩා වෙනස් විදිහේ විභාග වල යහන පොඩි වෙනස්කම් ඇතුවනේ. අයිම ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. එතන මේ පරීක්ෂණය ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ 25 මේකෙදි අපිට අවශ්‍ය වෙන උපකරණ ටික අපි ඉස්සෙල්ලා උපකරණ ටික හඳුනගනිමු. අවශ්‍ය වෙන උපකරණ කැලරිමීටරයක්. කැලරිමීටරය මේ භාවිතා කරලා තියෙනවා පියන සහ මන්තේ සහිතව. එතන මේකේ අපි මේ මන්තේත් සම්බන්ධ කරලා මේ මහදා ගන්න පුළුවන්. අපිට කොහොමත් මේක පසුව පියන රහිතව ස්කන්ධ මණින් අවශ්‍ය නිසා මම දැනට මේක ගලවලා තියෙනවා. ප්‍රමන්තේ තියෙනවා කුඩා කැලරිමීටරය භාවිත කරලා පියන සමග ඊළඟට කැකෑරුම් නලය අපි මේ කැකෑරුම් නල එකක් අවශ්‍ය නොද දෙකක් තුනක් ආදී වශයෙන් උනක් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ඊයම් මොනිස්සම්යම් ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට මේ ඊයම් මොනිස්සම් කුඩා කැබලි පොඩි ඒවා මේක භාවිත කරන්නේ නිකන් කැට විදියට තියෙන ඒවා භාවිත කරන්න පුළුවන්. මේ වගේ ඉතා කුඩා කැබලි භාවිත කරනවා. මේකට ලොකු කුට්ටි ඊයම් කුඩු ඒ වගේ භාවිත කරන්න බෑ. ඒ වගේම බිංදුව 100 පරාසයේ තියෙන උෂ්ණ ප්‍රමාණය මේක ඇතර මේක 110 දක්වාම තියෙන මේ උෂ්ණ ප්‍රමාණය ඍණ 10 සිට 110 සිට 110 දක්වාම තියෙන උෂ්ණ ප්‍රමාණයක් ඇතර අපි තෝරගෙන තියෙනවා. ඊළඟට උෂ්ණ ප්‍රමාණය තව අවශ්‍ය වෙනවා අපිට බිංදුව 50 උෂ්ණ ප්‍රමාණයක්. මෙතෙන්දිත් මම තෝරගෙන තියෙන්නේ බිංදුව 50 උෂ්ණ ප්‍රමාණය අපිට 50ට වඩා පොඩි ප්‍රමාණයක් ඉහළට බිංදුවට අඩු ප්‍රමාණයක කියන්නේ ඍණ 2ක් විතර දක්වා පහළට මනින්නත් පුළුවන්. අර මේ අනෙක් උෂ්ණ ප්‍රමාණය ඊළඟට ජලතාපකය ගැන අපි වෙනම කතා කරමු. මේක ටිකක් හදාගන්න ඕන විස්තර නිසා. ඊළඟට තෙපාවක් අම්බිදලක් ඒ ටික තියෙනවා ඒ විදිහට ජලතාපකයේ කොටස් විදියට අපි මේකෙදි භාවිත කරන තෙදන තුලාවක් ස්කන්ධ මැනීම සඳහා ප්‍රමාණවත්තරම් ජලය මන්තේවම් කලින් කිව්වා ඒ ටික උපකරණ වශයෙන් දැන් පැහැදිලි. එතන දැන් අපි ඉස්සෙල්ල කරන්න ඕනේ මේ EM මොනිස්සමල විශ්වාසධාරිතාව සොයන්න යා. මේක තියරිය ඔබ ඉගෙනගෙන තියෙනවා. මම මේ තියරි පැහැදිලි කිරීම නෙමෙයි මගේ මෙතන අරමුණ. දැන් මේකේ අපි අදහස කිව්වොත් එහෙම මෙහෙම එක. අපි මේ ජලය සහිත කැලරිමීටරයකට දානවා රත් කරපු EM. එතන EM තාපය පිට කරනවා අර ජලය කැලරිමීටරයේ තාපය ලබාගෙන තාපජ සමතුලිතතාවට පත් වෙනවා. එතන මේකේ අපි ප්‍රකාශනයක් ලියනවා EM වලින් පිට කළ තාපය සමානයි ජලය ලබාගත් තාපය සහ කැලරිමීටරේ ලබාගත් තාපය කියන. එතන අපි EM රත් කරලා දාන. දැන් EM අපි රත් කරන්න බෑ අපිට මේ ඕන ඕන ගණන් වලට. උදාහරණයක් 70ට සෙසංශක 70ට රත් කර EM ලබා ගන්න බෑ. ඇයි? එතන මොකද ඒ උෂ්ණත්වයේ දීගු කාලාවක් තියා ගන්න බෑ. ඒ නිසා අපි කියන්නේ මේ 100ට රත් කරපු EM ගන්න. 100ට රත් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අර 100ට ආසන්න උපරිමාගයකට EM රත් කර ගන්න පුළුවන්කම තියෙනවා. තේස්නා අපි ජල තාපකයක් භාවිත කරනවා. EM ජලයට දාලා රත් කරන්න බෑ. මොකද එතකොට අපි EM කැලරිමීටර දාන ජලයත් එකතු වෙනවනේ. ඒ නිසා මේකෙදි ජල තාපකයක් භාවිත කරනවා. ඒ ජල තාපකය අපි හදාගන්නේ මේමයයි. දැන් මෙතන තියෙනවා අපි අනෙත් උපකරණ දැන් අවශ්‍ය විදියට භාවිත කරන්න ඕන නිසා ඉවතින් තියලා මේ මුල් කොටස හදමු. දැන් ජල තාපකය හදාගන්නේ මෙන්න තෙපාවත් කම්බි දැලත් මේ විදියට තියෙනවා. එතන අපි වංශන එක මෙහෙ තියලා ජල තාපකය හදා ගන්න පුළුවන්. එතන මේකෙදි මේ ආකාරයට ජලය බීකරයක් තියලා රත් කරන්න පුළුවන් බීකරයක්. එතන මේකේ තමයි අපි EM ටික රත් කරගන්න හදන්නේ මේ විදියට. දැන් මේ කැකෑරුම් නලේ අරගෙන කැකෑරුම් නලේ භාගයක් විතර අපි EM දානවා මේක. දැන් මේ ප්‍රමාණයන් ඉස්සෙල්ල අපිට පූර්ව පරීක්ෂණයකින් තීරණය කරලා තියාගන්න පුළුවන්. එතන දැන් මම එහෙම හිතන්නේ නැතුව දල වශයෙන් ඉඳලා කරනවා. එතන ඒක වැරද්දක් වෙන්නේ නැහැ. එතන දැන් මම මේකේ EM ටිකක් මේ විදියට දාගත්තා. අපි භාවිත කරන දැන් මේ පොඩි කැලරිමීටරයන්නේ ලොකු කැලරිමීටරයක් භාවිත කරා නම් EM අපිට වැඩියෙන් භාවිත කරන්න අවශ්‍ය වෙනවා. ඒක පස්සේ අපි බලමු ඇයි කියන එක. දැන් මේකේ ඔහොම තියලා දැන් අපි කරන්නේ මේ උෂ්ණ ප්‍රමාණය මම කිව්වා 100ට රත් කරන මේ උෂ්ණ ප්‍රමාණය මෙහෙම රඳවනවා මේ EM මොනිස්සම් මේ තියෙනක ඇතුළේ. එහෙම ඇතුළේ තියලා මැද තියලා දැන් අපි මේ EM තව දාගන්නවා මේක. පිරෙන්නම දාගන්න.
මේ සියලු කොටස් හොඳින් නිරීක්ෂණය කරන්න අපිත් එක ලැබ් එකේ පරීක්ෂණය කරන්න එනකොට මේවා බලලා එන්න මේ පියවරෙන් පියවර අඳුරගෙන එන්න පියවර ලියාගෙන එන්න අර ලේසියි එතකොට අපිත් එක්ක සම්බන්ධ වෙන බැරි අය මේක බලලා ස්කෝලේ ගිහිල්ලා පරීක්ෂණ කරන්න ඒක අනිවාර්ය දෙයක් කරගන්න පියවරෙන් පියවර ඒ නිසා මේක අඳුරා ගන්න මොකද කළ යුත්තේ කියලා දැන් අපිට මේකට තව අවශ්‍ය නම් තව එකක් හදා ගන්නවා අපි තව මේක දාලා කැකරුම් වලකට යම් දා මේ ඇති අපිට මේ වෙලාවේ ඔය විදියට මෙයා අපි මේ ජල තාපකයේ දැන් රත් කරන්න යන්නේ ඒතුළු ටික අපිට අවශ්‍ය නැහැ ඉතින් ඒක අපි රත් කරන්න භාවිත කරනකොට දැන් මේක රත් කරලා විතර ඔහොම අතාරින්නත් නැහැ මේක ඇලමීටරේට දාන්න ඕන ටිකක් අමාරු වැඩක් රත් කරලා එහෙම ගන්න ගියාම ඒ නිසා අපි මේක මේ සාමාන්‍ය අර දැහි අණුවකට නැතුව මේ ඔය ආධාරක සම්බන්ධ කරන ක්ලෑම්ප් එකකට හොඳින් සවි කර ගන්නවා මේ දෙපැත්තේ පුළුන් ටිකක් තියලා අපිට නැත්තම් මේක මේ නලය හරිය වෙන පුළුවන් මේක තද කරනකොට මේ විදිහට අපි ගොඩක් වීදුරු භාණ්ඩ ශතමානයක් සම්බන්ධ වෙන විදිහට කුළු කැල් ටිකක් තියලා තද කරන්නේ ඒක වඩා හොඳයි මම ඊය පොඩක් මේක අඩු කරලා ගත්තා නම් ඔතන කරන ජලය ගිල්ලන්න බැරි වෙනම සම්පූර්ණ වෙනවා නිසා පොඩක් අඩු කරා දැන් මේක අපිට මේ විදිහට තියුවා නම් මේක ජලය ගිලෙන්න දෙන්න බෑ ඒ නිසා අපිට මේක මෙහෙම අල්ලගෙන ඉන්න වෙනවා දැන් මෙහෙම අල්ලගෙන ඉන්නවා හරිය අපිට ආධාරකයකට මේක සම්බන්ධ කරලා තියන්න පුළුවන් संबंध करना දැන් අපි ඕන විදිහට තියාගත්තා මේක රත් කරගෙන යන්න පුළුවන්. ඒක EM ටික සම්පූර්ණයෙන් මේකේ ගිල්ලා තියෙනවා. අපිට මේක ආධාරකයකට සම්බන්ධ කරලා ඔහම රත් වෙන තියන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි මේක මේ ජල තාපකය සම්පූර්ණ කරන්න ආධාරකයකට සම්බන්ධ කරලා මේ අරවන ආධාරක. මේ නලයේ තියෙන EM ටික සේරම වගේ නෙමෙයි සේරම ජලය තුල තියෙන විදිහට තියෙනවා. මම මේක කුරවලම ගත්තේ නෑ. පස්සේ අඩු කරා. ඒ නිසාද මෙහෙම මම ගිල්වම EM ටික සේරම තියෙන්නේ. ජල මට්ටමට පහළයි. මේ විදිහට අපි මේක පහත් කරලා හදාගන්න. මොන ජල තාපකයේ වැඩේ හරි. දැන් මේක රත් වෙනවා. මේ උෂ්ණතාවය එහෙම අපි මේ ජලයට දාලා තියන්න බෑ. ජලය කොහොම රත් වෙනවද? ඒතර ජලයේ උෂ්ණත්වය පෙන්නන්න. මේ වීදුරුවක් මේ කැරුණාලේ ත්‍රිකරා තාපය කියලා EM රත් වෙනවා. දැන් මේකේ ජල තාපකයේ එනවා අපි 100 සඳහා හදාගනිමු. මේකට මේ කලින් සිලබස් වල තියෙනවා මේ නිකල්සන් තාපකය කියලා උපකරණයක්. ඒ නිකල්සන් තාපකය අපි දැන් සිලබස් එකේ නැහැ. මේ වගේ රත් කරගන්න භාවිත කරන නිකල්සන් තාපකය කියන උපකරණය ඒක සිලබස් එකේ අයින් කරලා තියෙනවා. ඒතරොන්න ජල තාපකම රත් වෙනවා. දැන් ඉතින් මේක ලොකු වෙලාවක් යන වැඩක් ඇත්තටම දැන් මේ ආයේ උෂ්ණත්වය අපිට බලා ගන්න පුළුවන් උෂ්ණත්වය ටික ටික වැඩි වෙනවා. ඒතර වැඩි ගිහින් ඔක බොහෝ විට 100ට එන්නේ නැහැ අතරම. දැන් සංශක 97 98 99 වගේ නතර වෙන්න පුළුවන් 100ට එන්න පුළුවන්. එතකොට ඒ මොනාගේ හරි ගමන් නැහැ දිගු වෙලාවක් ඒ උෂ්ණත්වය මේක පවත්වා ගත්තා නම් හරි. එහෙම පවත්වා ගත්තාම ඔන්න ජල තාපකය හොඳින් අපිට අවශ්‍ය වැඩේ කරගන්න. ඒ කියන්නේ EM උනිස්සම් නිශ්චිත යම් උෂ්ණත්වයකට පත් කරගත්තා වෙලාව. ඒතර 100ම වෙන්න ඕනේ නැහැ ඒක. මේක තව ඕනේ නම් පුළුවන් අපිට මන්ත්‍රයක් දාලා මේ ජලය මන්ත්‍ර කරන්න එහෙම. නමුත් ඒක පරික්ෂණයකදී අපි අර ගන්න තරම් මේක හදිසි වැඩක් නෙමෙයි. ඒක හිමිමින් ඔබ සිද්ධ වෙනවා. ඔබ තමයි ජලතා. ඒතර මේක ජලයට දාලා වත් කරන්න බෑ කියලා මන්ත්‍රයෙන්. ජලයට දාලා අපි මේක ගන්න කියොත් ඒක කැලරිමීටර දාන ජලයක් වෙනවා. සෑ එහෙම වත් කරන්න බෑ. ඒතර කලින් කිව්වා වගේ අපි භාවිතා කරන කැලරිමීටරේට අපි දාන්න පුළුවන් EM ප්‍රමාණය ගැන හිතලා තව ඕනනම් ඒ අවශ්‍ය ප්‍රමාණයට අනුව තව මේ भावित करें
මේක කැලරි මීටරේට එකතු කර මේක ජලයේ සහිත කැලරි මීටරේ. එහෙනම් දැන් අපි ඉස්සෙල්ලා ඊළඟ පියවර ටික හදාගන්න. හැබැයි ඒක හදාගන්නකොට දැන් මේ කැලරි මීටරේට එහෙම මේ බලසන්දාහකයෙන් අපිට තාපයෙන් එක වළක්වන්න. ඒක වළක්වන්න නම් අපි මෙහෙම දෙයක් කරන්න අවශ්‍යයි. මෙයා අපි පරිවාරක තහඩුවකින් වෙන් කරගන්නවා. මෙතනින් මෙහෙට තාපය නොයන. ඒ නිසා අපි මේ ඉතිරි කොටස් ටික මේ විදිහට සකසා ගන්නවා. මේ රිජි බෝම් තහඩුවක් අපි අරගෙන තියෙනවා. එතන මෙයා මෙහෙම තියලා ඔය රත් වීම සිද්ධ වෙන දේ. කරන ක්‍රියාවලියම සිදු වෙනවා. අපි දෙපැත්තේ වැඩ අවශ්‍ය විදිහෙන් කරගෙන යනවා. හරි දැන් අපි බලමු එහෙනම් කරන්න ඕනේ මොකද්ද කියන කී ළඟට දැන් මේකෙදී අපි කරන්න යන වැඩේ හැටියට අපි දන්න ඕනේ දැන් ඊයම් වලින් පිට කරන තාපය අපි කියනවා ජලය ලබාගත් තාපය සහ කැලරිමීටර ලබාගත් තාපය එකතුවට සමාන කියලා. එතකොට මේවට අපිට යන්නේ MCθ බද. MCθ බද ගත්තාම MCδθ දෘෂ්‍යත් අපි මානිනවා දැන් උසත වර්ධින එකට විශාප ධාරිතාවන් අපි දන්නේ ඒවා තියෙනවා ජලය එහෙම කැලරිමීටර ද්‍රව්‍ය එහෙම අනිත් ද්‍රව්‍ය හරනවා සහ මානිනවා ස්කල්. එතකොට මේකේ ස්කල්ද මානිනවා අපි භාවිතා කරන්නේ තෙදෙන තුලා. මොකද්ද මොනවද මානිනවා ස්කල්? එකක් තමයි මන්ත්‍රයත් එක්ක මේ හිස් කැලරිමීටර ස්කල්ද අපි ඉස්සෙල්ලා මානිනවා. ඊට පස්සේ මේ කැලරිමීටරේට ජලය භාගයක් විතර දාලා මානිනවා ස්කල්. එතකොට මේ ස්කල්ද පාටංග දෙකේ වෙනසෙන් අපිට ජලය ස්කන්ධය ගන්නවා. සාය මේකට කැලරිමීටරේට ඊයමෝනි සම්දම්මඩ පස්සේ ඒ පද්ධතිය අඩංගු සමස්තයේ දෑවල ස්කන්ධය අන්තිමට මානිනවා. එතන එතනින් බලන්න පුළුවන් ඊයම් කොච්චර එකතු කරාද කියලා. එතන ඔය වගේ ස්කන්ධ පාටංග තුනක් ගන්න වෙනවා. ශතමාන පාටංග දෙකක් ගන්න වෙනවා. දැන් එතන අපිට අවශ්‍යයි එහෙනම් ස්කන්ධය මානිනවා. එහෙනම් අපි කැලරිමීටරය ස්කන්ධය මානිනවා. මේ කැලරිමීටරය ස්කන්ධය. දැන් මේ තෙදන තුලාව භාවිතය පිළිබඳව ඔබට අවබෝධය තියෙනවනේ. තෙදන තුලාව දණු ක්‍රමාංකයක දණු තුනක් තියෙන්නේ. ඒ දණු තුනේ 500 100 සහ 10 කියලා ක්‍රමාංකනයක් තියෙනවා. එතන මෙන්න මේ විචලනය කරන බාරයන් කෙලවරටම මේ කෙලවරටම ගෙනිච්චාම අපිට 500 100 10 කියන 610ක් මනින්න පුළුවන්. මේ වගේ අමතර බාර භාවිතා කරලා අපිට මේක තවදුරටත් මනින්න පුළුවන්. උපරිම වශයෙන් 2610ක් දක්වා මේ උපකරණය ගැන අපි වෙනම මේ වීඩියෝ එකක් කරනවා. ඒක පස්සේ බලන්න. දැන් මේ පොඩි අදහසක් දුන්නේ. එතන දැන් අපි එහෙනම් ස්කන්ධය මනින්න යමු. මේකේ කුඩා මිනුම් 0.1 ග්‍රෑම්. මම සියලුම බාරයන් මේ කෙලවරට ගෙනල්ලා තියෙනවා. එතකොට ඔබ උපකරණය පාවිච්චි කරන්න කලින් බලන්න මෙන්න මෙතන ස්කෘප්පු බරුවක් තියෙනවා. අපි මේ ස්කෘප්පු බරුව භාවිතා කරලා මෙයාව කරකවලා අපිට සීරු වාරුවක් කරගන්න වෙනවා. ඒක තමයි මෙන්න මෙතන තියෙන මේ යොමුව අර පරිමාණයේ තියෙන බිඳුවට කෙල්ලේ තියෙන විදිහට හදාගන්න එක. මේ කොටස් බිඳුවට ගෙනා. ඒක මම බලලා හදන්නම්. ඉතින් ගොඩක් වෙලාවට මේක හදලා තියෙන්නේ. ඔබට මේක අවබෝධයෙන් ඕන නිසා තමයි මේ දැන හදලම ගන්න මේ විදිහට. මම මේ බරුව කරකවන ඔබට පේනවා ඇති. ස්කෘප්පු බරුව. කරකවනකොට තේරෙනවා අපි මොන පැත්තටද කරකවන්න ඕනේ. දැන් මෙතන බිඳුව තියෙනවා පේනවා ඇති. බිඳුවට එන සකසනක තමයි දැන් වැඩේ. දැන් අපි හිස් කැලරිමීටර ස්කන්ධය මැනගනිමු. තුලාව සකසලා තියෙන්නේ. මේ තියෙනකොට මෙයා මේ කැලරිමීටරේ තැටිය මැද තියන කැලරිමීටරේ නේ මොන වස්තුවක තිබ්බත් තැටිය මැද තියන්න කෙලවරක අපි තිබුණොත් එහෙම මේකේ පොඩි වෙනස් වීමක් වෙනවා. එතන මැද කියලා බැලනවා තියන්න ඕනේ නෑ. එතන අපි බලමු මේකේ වලින විදියත් ඔයගොල්ලෝ තේරුම් ගන්න. දැන් අපි ඉස්සෙල්ලා මේ ලොකුම වාරය දානවා පළවෙනි පිටුම ග්‍රෑම් 100ට. අපිට පේනවා 100ට වැඩි කියලා. එහෙනම් අපි එතන තියන වැඩක් නෑ. ඊළඟට මේක අපි දාගෙන යනවා ඊළඟ වාරය 40ට. 40 දී පහළට යනවා ඔයගොල්ලෝ පේනවා මේ තව්වට වැටුනම. සමායික අපව 30ට හැදුවා. දැන් මේ පොඩි මේක චලනය කරනවා. ප්‍රියා චලනය කරාම දැන් හරියටම මේක ශුන්‍ය සලකුණට එල්ල වෙලා තියෙනවා. පාඨාංකයේ ඉදිරියෙන් කියව ගන්න පුළුවන්. එතනින් කියවෙනවා අපිට 5.123ක්. එතන මෙතනින් කියවනවා 30ක් 35.3යි ස්කන්ධය ස්කැලරිමීටර ස්කන්ධය. අපි ඒක එන්න එක පාඨාංකයේ විදිහට ලියාගමු. මම බෝඩ් එකේ ලියලා තියන්නම්. එන්න එක පාඨාංකය
ඊළඟට මේක තව වැඩි වෙනවනේ 31 32 33 34 35 එතකොට පරිසරයේ 30යි පරිසරයට තාපය උදාහරණ එතන අපි අර කලින් මෙයා ගත්ත තාපය පස්සේ උදාහරණ තාපයට සමානයි කියලා සලකන ගොඩාක් දුරට ඒක සමානයි එතන ඒක තමයි හානිපූර්ණේ එතකොට මේක කැලරිමීටරේ පරිවර්ණය නොකලත් කමන්නේ කරාම කි තව වැඩි හොඳයි එතන හානිපූර්ණේ භාවිත කරනවා කියලා කැලරිමීටරේ පරිවර්ණය නොකරම ඉන්න ඕනේ නැහැ මේක තව පරිශීලනවල දිනන විලේන විශ්වක තාපය වාෂ්පීකරණ විශ්වක තාපය කියන මිශ්‍රණ ක්‍රමයේ පරිශීලනවලදී මේ හානිපූර්ණ ක්‍රමය අපි භාවිත කරා දැන් මෙතනදි ගැටලුවක් තියෙනවා අනිත් පරිශීලනවල වගේ නෙමෙයි දැන් මම කිව්වා මේකට ඊයම් මොනිස්සම් දැම්මම 35 ඉඳලා 25 ඉඳලා 35ට වැඩි වෙනවා එහෙමම කියන්න බෑනේ ඊයම් මොනිස්සම් අපි දාන ප්‍රමාණය ඒවමත් තමයි තීරණය වෙන්නේ ඒ නිසා 35ට එන්නේ නැහැ මොකක් හරි ඊයම් මොනිස්සම් ප්‍රමාණයක් දැම්මම නිශ්චිත ප්‍රමාණයක් තියෙනවා ඒ නිසා මේ පරිශීලනයේදී හානිපූර්ණ ක්‍රමය කවුරු හරි භාවිත කරන්න යනවනම් පූර්ව පරීක්ෂණයක් කළා මේ වගේ කැලරිමීටරේ තියෙන ජල ස්කන්ධයේදී උෂ්ණතේ 10කින් වැඩි වෙන්න කොච්චර ඊයම් මොනිස්සම් ස්කන්ධයක් ඕනද කියලා කොතරම් ඊයම් මොනිස්සම් ස්කන්ධයක් ඕනද කියලා මුලින් තීරණය කරන්න ඕනේ. ඒක පෙර පරීක්ෂණයකින් කරන්න ඕනේ වැඩ. එතකොට අපි ජල තාපකේ රත් කරන්නේ ආන්නේ ඊයම් මොනිස්සම් ප්‍රමාණය දැනගෙන. එතකොට දැන් මම මෙතෙන්දි එහෙම ක්‍රමයක් නෙමෙයි අනුගමනය කරන්නේ. තාප පරිවර්තන ක්‍රමය. එතන මුලින් අපි දැනගෙන දාපු ටිකක් නෙමෙයි. එහෙම දැනගෙන පූර්ව පරීක්ෂණයක් කරලා ගන්නත් පුළුවන්කම තියෙනවා. හරි දැන් අපි ආපහු දැන් මේක සකසමු මෙහෙම. දැන් අපිට තියෙන්නේ මේක මෙහෙම පැත්තට අරගෙන ඊයම් මොනිස්සම් ටික මේකට දාලා අග්ගල වහලා හොඳට මන්ද කරන එක. එතන මේක ඉවතට එහෙම ගන්න යන්නේ නැහැ. මෙහෙම තියාගන්න මොකද දැන් මන්තේ උෂ්ණතමානයේ බැඳිලා තියෙන ජලය තියෙනවා. එතන ඒව ඉවතට යන්න පුළුවන්. එතන දැන් මම ආරම්භයේදී දැන් මේ පරික්ෂණයේ අපි 0.50 උෂ්ණතමානය මෙතනදී භාවිත කරලා තියෙන්නේ. 0.50 උෂ්ණතමානය කියලා කියන්නේ මේකේ සංවේිතා වැඩි නේ. එතන අපිට පහසුවෙන් පුළුවන්කම තියෙනවා කුඩා අගයකට මේක මෙනුම් කරගන්න. දැන් මේකේ උෂ්ණත්වය අපිට පෙන්වන්නේ සෙස්සංශක 32යි. 32 ක උෂ්ණත්වයක උෂ්ණතමානය මේක පෙන්වුවට අපිට මේ කැමරා එක පේන්නේ නැහැ. එතන මට දැන් පේනවා 32 දිගටම තියෙනවා. ඉතින් අපි හිතමු මේ පරිසරයේ ඒක තමයි උෂ්ණත්වය. එතන මේක තව අඩු වෙන්නේ නැහැ, වැඩි වෙන්නේ නැහැ. 32 උෂ්ණත්වයේ තියෙනවා මේ වෙලාවේ තියෙන උෂ්ණත්වය. හරි දැන් එතනට අපි මේ වටපිටාව හදාගෙන තියෙන්නේ. දැන් ආයි ජල තාපකයේ දිහා බලමු. දැන් ජල තාපකයේ තත්ත්වය මොකද කියලා. ජල තාපකයේ දැන් අපිට උෂ්ණත්වය පෙන්නනවා. මේක අපි මේ දිගු වෙලාවක් අරගෙන තියෙන්නේ. ඒ නිසා ඔබ මේක නිරීක්ෂණය කරන්නේ පොඩි වෙලාවක් උනත් අපි මේක රත් කරන දිගු වෙලාවක් භාවිත කරලා තියෙනවා. දැන් මම මුලින් බලපු මොහොතේ ඉඳලා මේක 99 උෂ්ණත්වය තමයි දිගටම තියෙන්නේ. ඒක සේසංශක 99 ක උෂ්ණත්වයක් තියෙන්නේ. ඒක විටින් විට වෙනස් වෙන්නේ නැහැ දිගු වෙලාවක් තිබිච්ච එක. ඒ නිසා අපිට කියන්න පුළුවන් දැන් මේ ඊයම් මොනිස්සම් තියෙන්නේ සේසංශක 99 උෂ්ණත්වයේ කියලා. හරි. දැන් අපි එක පාඨාංගයක් අමතක වෙන නිසා ලියාගමුනේ. ආරම්භයේදී ජලයේ උෂ්ණත්වය 3යි 32යි සේසංශක. දැන් අපිට තියෙන දැනට තියෙන අගය. හරි. දැන් අපි ඊළඟට කරන් යන්නේ එහෙනම් මොකද්ද? ඊළඟට තියෙන උෂ්ණතමාන පාඨාංගයක්. ඊයම් මොනිස්සම් ටිකට අග්ගාල මේකට මාරු කරා. ඉක්බඩි මාරු කරන්න ඕනේ ජලය එහෙම ඉවත යන්නේ නැති වෙන්න. එතකොට ඊට පස්සේ අපි හොඳින් මන්ත කරමින් මේ පද්ධතියේ පත්වන උපරිම උෂ්ණත්වය මෙනුම් කරා. එතන දැන් අපි සාමාන්‍ය පරීක්ෂණයක මේ වගේ පරීක්ෂණ ළමයි එක්ක අවුරුද්දකට ප්‍රැක්ටිකල් 50ක් විතර කරනවා ළමයි මෙතන. ඒ නිසා අපි මේ ස්කන්ධ ගැන අපිට අවබෝධයක් තියෙනවා. ඒ නිසා අපි මේ අවශ්‍ය ප්‍රමාණය තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒක මේ එක සැරේම නිකම්ම හිතලා දාපුවා නෙමෙයි. ඒ නිසා අපිට බලාපොරොත්තු වෙන උෂ්ණත්වය වැඩි වීමක් මේකෙදි ලැබෙයි. දැන් මේක 99 තියෙන්නේ. දැන් අපිට උෂ්ණතමානය අයින් කරමු. එතකොට අපිට දැන් තියෙන්නේ ඉක්මනින් මේක අරගෙන ඉක්මනින් මෙයාව ඉවතට අරගෙන මාරු කරන්න ඕනේ කැලරිමීටරේ. ඉතින් තනියෙන් කරන්න ගියාම ටිකක් අමාරු වැඩක්. ඔබත් ඒක පුරුදු වෙන්න මේක අපි අරගෙන ඉක්මනින් මේ ආකාරයට මාරු කරනවා කැලරිමීටරේට. දැන් මම මේක වහලා මේක හොඳින් මන්ත කරනවා. ශත වැඩි වීම දිහා බලාගෙන උෂ්ණතමානය මට පේනවා වැඩි වෙනවා. ශීඝ්‍ර වැඩි වීමක් වෙනවා. දැන් 41 උෂ්ණත්වයක් තියෙනවා. එතන අපි වැඩි වගේ බලාගන්න මෙහෙම අපි මන්ත කරමින් ඉන්න අතරේ මේක වැඩි වී ගිහිල්ලා ආයෙ අඩු වෙන්න පටන් ගන්නවා. එතන වැඩි වී ගිහිල්ලා අඩු වෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ අන්න අර වැඩි වුණු උපරිම අගය උපරිම උෂ්ණත්වය වෙනවා. උෂ්ණතමානයේ සෙස්සංශක 41යි. තලිස් 2යි 43 දක්වා ගිහිල්ලා තියෙනවා දැන්.
යාන්තමින් උසස්තේ අඩු වෙන පටන් ගත්තා 43න් 15. එතකොට අපිට 43 ළඟටම ගියා 44ට යන වැඩි උනේ නැහැ. දැන් අඩු වෙන පටන් ගත්තා. අපිට දැන් ආයෙ මන්ත කළ ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් 43යි උසස්තේ. අපි සමහර 10ක් විතර බලාපොරොත්තු වෙන මෙතන 11ක් වැඩි වෙලා තියෙනවා. 32 තිබුණේ. එතකොට දැන් දෙවෙනි පාඨාංගය නම් උසස්ත පාඨාංගය මේක අපි කියන්නේ පද්ධතිය ලබා ගත්ත උපරිම උසස්තේ 43යි සෙල්සියස් අංශය. ඒ පාඨාංගය අත්හරින්න. එතකොට ඊළඟට බන්සනේ ඔෆ් කරලා ඊළඟ කාරණාව තමයි දැන් අපි මැනගන්න ඕනේ මොකද්ද මේ කැලරිමීටරය සහ එහි අඩංගු දෑ කියන්නේ ඊයම් මොන සම ඇතුළේ ඒ වගේ ස්කන්ධය. එතකොට දැන් අපිට තියෙනත් අයින් කරනවා අපි කැලරිමීටරය තියෙන නැතුවනේ අපි කලින් උත්මන්නේ. එතන තියෙනවා කැලරිමීටරේ මන්තය ජලයේ ඊයම් ටික තියෙනවා. මෙන්න මේ ස්කන්ධය තමයි අපි දැන් මැනගන්නේ. දැන් එතකොට අපි සුපුරුදු විදිහටම දැන් ඉතින් පාඨාංකය ගන්න එක. දැන් මේක ග්‍රෑම් 100ට වඩා වැඩි මොකද දැන්? ඊයම් ලොකු ප්‍රමාණයක් තියෙනවා. මේ CI තනින් අපිට පේනවා 1 2 3.1ක් මෙතනින් 300යි 330යි 333.1යි ඒක තමයි එහෙනම් අවසානයේ අපි ගන්න මේ කැලරිමීටරය සහ ඊ අඩංගු දෑවි ස්කන්ධය 333.2යි දැන් අපි පාඩම් ටික අරගෙන තියෙනවා. දැන් අපිට තියෙන්නේ මේකෙන් ගණනය කිරීම. දැන් මම මේක ගන්න හදන්න යන්නේ නැහැ. මම ප්‍රකාශනය ලියන්න ඔබ ගණනය කළා මේ යම විශ්වාසදායක තත්ත්වය. අපේ සම්බන්ධය තමයි මොකද්ද? ඊයම් මොන ස්ථාපලෙ පිටකල තාපය සමානයි ජලය සහ කැලරිමීටරේ ලබාගත් තාපය. එතකොට අපි ඊයම් මොන ස්ථාපලෙ පිටකල තාපය C θ පදයක් ලියන්නේ. එතකොට ඊයම් ස්කන්ධය වෙන්නේ උතන M3 රින් M2නේ. ඊයම් මොන ස්ථාපලයට අවශ්‍යයි. එයාගේ උසස්ත්වය අඩු වෙන්නේ මම මෙතන සඳහන් කළා නෑ ඊයම් තිබුණේ 90ක්. 99 සිට 90 මෙන්න මේ 43 දක්වාට. 99 මම ලියන්නම් 43 මම තීන දෙක විදියට ලියන්න. 100 නෙමෙයි තිබුණේ. දැන් ඔන්න මේක සමාන කරන්නේ අපි කැලරිමීටරේ ලබාගත් තාපය. කැලරිමීටර ස්කන්ධයෙන් එකයි ද්‍රව්‍ය උෂ්ණතාව CC අපි තමගත නිසා මෙයා 290යි 400 කියලා සමහර දේවල්ෙන් දීලා තියෙනවා. එයාගේ සොයලා ගන්න පුළුවන් වුණා. දැන් මෙයාගේ එතන උෂ්ණත වැඩිවීමක් වුණා කීයද? තීතා දෙක සිට තීතා එක දක්වා. ඒ වගේම ජලය ලබාගත් තාපය වෙන්නේ එතකොට ජලයේ ස්කන්ධයක් තියෙනවා M2 ඍණ M1 කලින් පැහැදිලි කරාම ජලයේ සාධාරණතාව CW වලට හොයාගන්න පුළුවන්. මෙතන තීතා දෙක ඍණ තීතා එකයි. ආදේශ කළා හැ. ඒ සමහරට EM වල හරි වගේ එන එකක් නැහැ. ඉතින් පොඩි පොඩි පරීක්ෂණ දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒතර මේක තමයි ක්‍රමවේද. ඒ ගණනය කිරීම කරා නම් පහසුවෙන් පරීක්ෂණය පිළිබඳ කාරණා ටික හරි. අපි මේකේ යෙදීමක් විදිහට නම් ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. අපිට උපකරණ දැන් අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රශ්නේ ඔබට බලන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලබා ගන්නත් පුළුවන්. තිරේ ලිස්සන එක බලාගෙන යන්නත් පුළුවන්. මේ අර පිළිතුරු සැපේම තමයි කොහොම හරි වැදගත් වෙන්නේ. අර මිශ්‍රණක මේ ප්‍රශ්නේ බලන්න මිශ්‍රණ ක්‍රමය මිශ්‍රණ ක්‍රමයේ පොල් තෙල් වල විශ්වාස ධාරිතාව සේසුනා සිදු කරන පරීක්ෂණයක් ඇටවමක් පහත සටහනේ දක්වා ඇත රූපේ දක්වා ඇත. එතකොට දැන් මේකෙදි මෙහෙමයි කාරණාව.
මෙතන කියන පොල් තෙල රස වෙනවා. දැන් අපි සෙව්වෙන්නේ යම් මොනිස්සම් වලනේ. ඒක මෙහෙමයි දැන්. මම ගත්තේ දැන් ජලයට යම් මොනිස්සම් දාලානේ. මෙතන යම් වල විශ්වාසධාරිතාව දන්නේ නැහැ. ජලයේ විශ්වාසධාරිතාව දන්නේ. දැන් මේකෙදිත් කතා කරන්නේ මෙහෙමයි. යම් හරි මොනවා හරි මේකේ දෙන ද්‍රව්‍යයේ ඝන ද්‍රව්‍ය විශ්වාසධාරිතාව දන්නවා. අර අපි කැලරිමීටරේ ජලය වෙනුවට මේකේ දාපු ජලය වෙනුවට පොල් තෙල භාවිත කරා. ඒතර ඔය ප්‍රකාශනයේ අපි ඝනයේ දන්නවා ද්‍රව්‍යයේ දන්නවා. ඒ විදිහම තමයි. මම මේ පරික්ෂණය කරලා වෙනස් විදියකට මේක තෝරගත්තේ විභාග වල එහෙම අහන නිසා. එතකොට අපි පරික්ෂණය ඉදිරියට ගත්තොත් ඒ ප්‍රශ්නේ ඉදිරියට ගත්තොත් ජලයේ යම් මොනිස්සම් කැගෑරුම් නලයක් සහ උෂ්ණතමානයක් යන ඔබට සත්‍ය ආයති දෑ භාවිතා කොට එකේ රූපේ සම්පූර්ණේ කරන්නේ මොකද ස්නෝම් කරා. දැන් ඔබ ප්‍රශ්නේ දිහා බලා ගන්න. එතකොට පිළිතුර මම බෝඩ් එකේ පැහැදිලි කරගෙන යන්නල් ඒගොල්ලෝ තාපය දුන්නොත් අපි තාපය දෙනවා කියලා සලකන්නේ ඊයම් විතරයි. මේගොල්ලෝ තාපය දුන්නම ඒකට හානිපූර්ණයක් කරන අපිට බැරි වෙනවා.
එනිසා 27ට වඩා උඩ උස්සත්වයක් තෝරගන්න. ඉහත ක්‍රමයේදී මේදී කැලනමීටරයට ඊයම් මෝනිස්සම එකතු කරනු ලබන්නේ ද්‍රවයේ කුමන අවම උස්සත්වයකදීද ඔබ බලාපොරොත්තු වන උපරිම උස්සත්වය වැඩි වීම කුමක්ද? දැන් 32යි 27යි තියනවා නම් අපිට මේ උස්සත්වමාන ශේෂංශක භාගය කුඩා මිලට වරින්න පුළුවන්. එහෙනම් අපි ගන්නවා 27.5. පුළුවන් තරම් පරාසයක් ගන්න මේ 23ක් මේ මොකද 28ක් විතර නම් හරියන්නේ නැහැ. 27.5යි 32 අතර 4.5ක වෙනසක් තියෙනවා. එහෙනම් 32 ඉඳලා මේක වැඩි කරන්න ඕනේ 4.5කට. එහෙනම් 36.5කට. එහෙනම් අඩුම උස්සත්වය මෙතන අපි 27.5 ගන්නවා. උපරිම උස්සත්වය වැඩි වීම. උස්සත්වය වැඩි වීම මෙතන 9. ඇයි 27.5 ඉඳලා 32 4.5යි 34.5යි 9. තුන්වෙනි කොටස ඉහත අවම උස්සත්වයේ කිනම් අවශ්‍යතාවක් සපුරාලිය යුතුද? ඔව් දැන් මේ අපි ගත්ත අඩුම උස්සත්වය එකක් තමයි පරිසරයේ තුෂාර අංකයට වඩා ඉහළගයක් වෙන්න ඕන. ඒ වගේම හැකිතරම් උපරිම උස්සත්ව පරාසයක් ලබා ගත හැකි වෙන පරිදි අගයක් වෙන්න ඕන. දැන් 32 තිබිලා වුණා නම් කෙනෙකුට කියන්න පුළුවන් එහෙනම් අපි 30ට අඩු කළා 32 ඉතින් 34 දක්වා වැඩි කරනවා. එහෙම හරියන්නේ. එතකොට අපිට ඊයම් මොනිස පොඩි ප්‍රමාණය වෙන දාට වෙන්නේ. මේ නම්බල ප්‍රමාණය කුඩා වෙනවා. ඒ නිසා මේක උපරිම උස්සත්ව වෙනසක් ලබා ගත හැකි වෙන පරිදි තෝරා ගන්නත් ඕන. 4. ඊට දෙකෙහි උස්සත්ව පරාසය තුන උස්සත්ව වෙනස සිදු කර ගැනීමට අවශ්‍ය ඊයම් මොනිස ස්කන්ධය නිර්ණය කරන්නේ කෙසේද? මම කලින් කිව්වා ඒක. මොකද මේක අපි හරියට දැනගෙන කරන්න බැහැ හානිපූර්ණ යදනකොට. මෙච්චරයි වැඩි වෙන්නේ. එහෙනම් අපි මොකද කරන්නේ? పూర్ව පරීක්ෂණයකින්, පෙර පරීක්ෂණයකින් අවශ්‍ය ඊයම් ස්කන්ධය තීරණය කරමු. ඒක දැනගෙන තමයි පරීක්ෂණය පටන් ගන්න වෙන්නේ. අපි පරීක්ෂණය කරේ හානිපූර්ණ ක්‍රමය යොදලා නෙවෙයි, ওই විදිහට නෙමෙයි. හරි. ඊයත පරීක්ෂණයේදී ලබාගත් පාඨාංග තුන දීලා තියෙනවා. උසත පාඨාංග දීලා තියෙනවා, ස්කන්ධ පාඨාංග දීලා තියෙනවා. එතන මම මේක ගණනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. C එක කොට E එක කොටස මම කලින් බෝඩ් එකේ ලියු ප්‍රකාශනය අනුව ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ දෙන ප්‍රකාශනය අනුව ඔබ සොයන්න මේ ද්‍රවයේ විශ්වාවධාරිකාව පොල් දෙන්න. දෙක කොටස තීතා තුන සඳහා ශිෂ්‍යයා බලාපොරොත්තු වගේ ලැබී නොමැත. ශිෂ්‍යයා බලාපොරොත්තු වගේ කුමක්ද? අපිට දීලා තියෙනවනේ දැන් තීතා 2 27යි තීතා 3 35යි. එහෙම දීලා තියෙනවා. දැන් ඔතන අපි අර කලින් කියපු විදිහට පරිසර උෂ්ණත්වයේ 32 නම් මෙයා 27 ගත්තොත් අවම උෂ්ණත්වය තුෂාර අංකයම අරගෙන තියෙනවා බලන්න 27 අරගෙන එයා 5ක් ගන්න බලාපොරොත්තු වෙන්නේ අරන් තියෙන්නේ. එහෙනම් මේක 32 ඉඳලා තව 5කින් වැඩි විය යුතු දෙමු. නමුත් මේක වැඩි වෙලා තියෙන්නේ 35 දක්වා විතර. එතකොට එහෙනම් එයා බලාපොරොත්තු වෙලා තියෙනවා 37. නමුත් 35 දක්වා විතරයි වැඩි වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් උත්තරේට 37යි ශේෂංශක ලියන්න. 3. තීතා තුනෙහි යගේ සලකු විට ඊ එකෙහි ගණනය කර පොල් තෙරන නිවැරදි විශ්වාසධාරිතාවකට වඩා අඩුද වැඩිද ඔබ පිළිතුර පැහැදිලි කරන්න. දැන් මේමයි නේද? 27 ඉඳලා 32ට වැඩි වෙලා 32 ඉඳලා තව 5ක් 34 වැඩි වෙනවා. ඒතර එහෙම වෙලා නැහැ. දැන් එහෙනම් 27 ඉඳලා 32 වෙනකන් පරිසරෙන් තාපය ගන්නවනේ. එහෙනම් ශේෂංශක 5ක පරාසයෙන් පරිසරෙන් තාපය අරගෙන පිටකල තියෙන 32 ඉඳලා 35 වෙනකන් විතර. දැන් පිටකරු ප්‍රමාණය අඩුයි. 37ටම ගියා නම් අර ප්‍රමාණය පිටකර. එහෙනම් අපිට සරල අදහසක් ගන්න වෙනවා. මොකක්ද එහෙනම් මේ පද්ධතිය සමස්ත වශයෙන් පරිසරෙන් තාපය අරගෙන දැන් ඊතර අපි මේ ප්‍රකාශනයේ ලියන්න ගියාම මම නිකන් කෙටියෙන් ලියන්නා අපි ලියනවානේ ඊයම් මොනිස්සම් වලින් පිටකර තාපය සමානයි ජලය ලබාගත් තාපය ළන කැලමීටරේ ලබාගත් තාපය කිව් දෙක ජලය නේ මෙතන පොල් දෙක එතන MCT පදයක් තමයි එතෙන්ට දැන් ඊයම් වලින් තාපය දීලා දැන් මේ කතාවේ හැටියට කිව් ඩෑෂ් කියලා තව තවත් ප්‍රමාණයක් පරිසරයට අරගෙන අපි ඒක මේකට දීලා නැහැ ඒකත් මෙතන දෙන්න තිබුණා මේක නැතුව තමයි අපි සී ගණනය කරලා තියෙන්නේ. එතන මෙයා නැතුව සී ගණනය කරාම යම් මගයක් ඇවිල්ලා තියෙන එක වැරදි. මෙයක් මෙතේට දාගන්න තිබුණා. දාගන්න ක්‍රමයක් නැහැ අපි දන්නේ නැහැ ප්‍රමාණය. දැම්මනම් අපිට පේනවා සී තෙන්න වැඩි උත්තරයක් කියලා. එහෙනම් දැන් අපිට ඇවිල්ලා තියෙන ඇත්තටම එන්න ඕන උත්තරයට වඩා අඩු උත්තරයක්. මම ප්‍රශ්නේ විදිහට ගණනය කර පොල් තෙල්ලා නිවැරදිවගේ විශ්වාසදායක තාගයට වඩා අඩුද වැඩිද අපිට ඇවිල්ලා තියෙන නිවැරදිකට වඩා අඩු වගේ ආ ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. ඒකට හේතුව තමයි මොකක්ද? එහෙනම් පද්ධතිය පරිසරයෙන් සබලතා ප්‍රමාණයක් අවශෝෂණය කරගෙන තිබීම. 4. තීතා 3 සඳහා බලාපොරොත්තු වගේ ලබා ගැනීම සඳහා සිදු කළ හැකි වෙනස්කම් 3ක්. දැන් තීතා 3 මේ මදිනේ 37 දක්වා වැඩි වෙනවා. එහෙනම් ඉතින් කරන්න තිබුණ එක එක වැඩිය. එකක් තමයි ඊයම් මොනිස්සම් වැඩි ප්‍රමාණයක් එකතු කිරීම. එහෙනම් ඒ ප්‍රත් වෙනවා. එහෙම නැත්නම් ජලය පොඩ්ඩක් අඩු ප්‍රමාණයක් එකතු කිරීම. ජලය අපි ගත්ත ප්‍රමාණයට වඩා අඩුවෙන් ගන්න. එතකොටත් උස්සත්වය ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ගොඩක් කියන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණය.
එහෙමත් නැත්නම් පරිසරය දැන් ඔය ඔය ඊයම් සහ ජලය සම්බන්ධයෙන් කිව්වේ කැලරිමීටරෙන් ලබාගෙන තාපය අඩු කරත් හරිනේ එතකොටත් මේක උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන් එහෙනම් තාපධාරිතාව අඩු කැලරිමීටරයක් භාවිත කරගන්න විශ්වධාරිතාව නේ කැලරිමීටරේ තාපධාරිතාව අඩු දැන් ඔය වගේම අපි ගත්තොත් එහෙම ඇලුමිනියම් වගේ එකක් ගත්තොත් ටිකක් තාපධාරිතාව අඩුයි තමයිකට වල එහෙමත් පුළුවන් වර්ණ තුනේ ඒක F කොටස පරිසරයේදී හානිපූර්ක ක්‍රමේ භාවිත නොකරන ලදන තාප හානිය අවම කිරීමට අපි එහෙම තමයි කරේ මොකද්ද තාප පරිවර්ණය සිදු කිරීම පරිවර්ණය කැලරිමීටරේ පරිවර්ණය කිරීම ඒ වගේම ප්‍රධාන වශයෙන් අවම කරන්නේ මොන හානිය අපි මේ පරිවර්ණය කිරීමකින් අවම කරන්නේ සංවහනයේ සිදුවන තාප හානිය ඒක අපි මේක මේසුළු තියලා ඔහොම නිකන් වාතයේදී මොන සංවහනයේ තාපය හානිය පරිවර්ණය කරාම සංවහනයේ සිදුවන තාප හානිය වලක සන්නායනය නෙමෙයි දැන් විකිරණයේ සිදුවන හානිය වල කරන්න බලන හානිපූර්ක ක්‍රමය භාවිත කරන නමුත් විකිරණයේ සිදුවන හානිය අපිට මෙතන සැලකිය යුතු ප්‍රමාණයක් නෙමෙයි මේක තමයි ප්‍රශ්නේ සම්පූර්ණ කාරණාව විභාගෙදී ඇහුවත් මේ මම අහපු වගේ වෙනස් විදිහේ ප්‍රශ්න අහලි මූලික වශයෙන් එන අපිට අවබෝධ කරගන්න තියෙන කාරණා මේක හා සම්බන්ධ මේ පරික්ෂණය හා සම්බන්ධ මේ ප්‍රමණයයි අපි බලමු ඊළඟටත් වෙනස් විදිහේ වෙනස් පරික්ෂණයකින් මේකට යුතු ඉස්සරහට කරගෙන යන්න